කිඹුල කුට හුවෙලා බේරුණයි කිව්වහමත් පුදුමයක් නේද ඒත් එහෙම බේරුණු පුංචි හපණික් ගැන තමයි අද මේ කතාව මම කියන්නේ ඒක හරිම බිහිසුණු අත්දැකීමක් ඒ අත්දැකීමට මුහුණ දුන්න බහුතරයක් ආපහු දිහඹට න යන්නේ නැහැ ඒත් ඉවන් අත්දැකීමකට මුහුණ දී දිවි ගලවාගත් කුඩා දරුවෙකු පිළිබඳ පුවතක් ඉක්ුත් දවසක අසන්නට ලැබුණා ඒ අනුරාධපුරයේ ඈත කෙළවරේ පිහිටි ඉහළ තන්තිරි මලේ ගම්මානයේ මනා සිහියෙන් සහ තැනට සුදුසු නොවන හේතුවෙන් කිඹුල් කටින් ගැලවි දිවි බේරාගත් අශෙන් ශාමික වීරසිංහ තමයි මේ පුංචි වීරයා. ඔහුට වයස අවුරුදු 11යි. හරියටම ගත්තොත් වයස අවුරුදු 10යි මාස 8යි. තන්තිරිමලයේ සී විමල ඥාන පාසලේ 6 වෙනි ශ්‍රේණිය තමයි ඔහු ඉගෙනුම ලැබමින් උන්නේ. අශෙන් නිකුත් දිනක තම නිවසට මීටර් 100ක් පමණ මෑතින් පිහිටි ගම්මැති කොටුවෙවට දිනෑමට ගිහින් තියෙන්නේ හවස 3ට විතර. ඇලියා පත්තුවේ ඉඳලා නිවසට නෑගම්මා 75 වියති සීයාසා වයස අවුරුදු 4ක් වූ බාල සහෝදරයාද ඔහු සමග වැවට ගොස් තිබුණා. වැව් මංකඩ පසක සීයාසා මලනුවන් නාමින් සිටියේදී අෂෙන් ඉන් මදක් ඔබට පීනා ගියා. මොහොතකින් සිය දකුණු කකුලේ විලුඹට ඉහලින් අඬුවකට හසු වූ බවක් කුඩා අෂෙන්ට දැනෙන්නට වුණා. තව කිසිවක් සිතීමට හෝ ඉඩක් නොතබා ඔහු වැව් මැද්දට ඇදී යන්නට වුණා. සිදුවන්නේ කුමක්ද කියලා ඔහුට වටහා ගැනීමට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. තවත් මොහොතකදී Taman කිඹුලෙකුට හසු වූ ඇති බව අෂින් තේරුම් ගත්තා. ඉසෙනින් මහානින් ඔහු කෑගසන්නට වුණා. ඒත් යන්තමින් කන්නැසෙන සීයාට හෝ පුංචි මලනුවන්ට ඒ හඬ ඇසුනේ නැහැ. දියේ ගිලිමින් යලි මතුවෙමින් අෂින් තව තවත් දීමට ඇදී යන්නට වුණා. කිසිවෙකුගේ හෝ පිටක් නැතුව අසරණ හැඟීමෙන් ඔහුගේ සිත පුපුරු ගසන්නට වුණා. වැව්දියට නොතෙවිනිව මරණ බිය අෂෙන්ගේ සිතේ පිරී ඉතිරෙමින් තිබුණා. ඒත් හොඳ සිහියෙන් සිටි ඔහු සිය දකුණතින් කිඹුලාගේ උදරයේ පෙදෙස පවුරු ගාලා කිති කැව්වා. හදිසියෙන් සිහියට මිගී සිතුවිල්ලෙන් අෂෙන්ගේ දිවි ගැලවුණා. අනපේක්ෂිතව ඇති වූ පීඩාවෙන් තැදිගත් කිඹුලා ඔහු අතෑර වැව්දිය පතුලේ සැඟව ගියා. මේ බිහිසුණු අත්දැකීම තවමත් කුඩා අෂෙන්ට සිහිනයක් වගේ. ඒත් මේ දුෂ්කරතා සපිරි ජීවන වටපිටාව ඔහුගේ අනාගත අපේක්ෂා අතරමඟ බොඳ නොකිරීමට කාරුණික වී තිබුණා. කුඩා අෂෙන් සිය අත්දැකීම විස්තර කෙරලා තිබුණේ මෙන්න මෙහෙම. කකුලින් නල්ලගෙන ඇදගෙන යනකොට මං දැක්කා කිඹුලව. මං මැරෙයි කියලා බය හිතුණා. මං කෑ ගැහුවට සියයට ඇහිලා නැහැ. කාලයකට කලින් රූපවාහිනී කාටුන් එකක මිනිස්සෙක් කිඹුලෙක් අල්ලගෙන යන සිද්ධියක් මං දැකලා තිබ්බා. මට මතක තිබුණා කිඹුලගේ යටිබඩ කිති කැව්වාම ඌ අර මිනිස්සයා පැහැරලා පීනල යන හැටි. මාත් කිඹුලගේ බඩපැත්ත පහුරු ගාලා කිති කැව්වා. එක පාරටම ඌ මාව ඇතැරලා පීනල ගියා. පස්සේ මම මුකුත් දන්නේ නැති විදියට සීයා පිටිපස්සෙන් ගෙදර ගියා. කවුරුත් දන්නේ නැහැ ඇත්තටම මට මොකද වුනේ කියලා. ඒත් ලේන එක නැවතුනේ නැහැ. පස්සේ මම ඔක්කොම සිද්ධිය තාත්තට කිව්වා. පැය දෙකකට විතර පස්සේ තමයි ස්පිරිතාලෙට ගියේ. බොහොම දුප්පත් කමින් උන් අෂෙන්ගේ දෙමව්පියන් දිදින නිවසට ඔබ්බෙන් පිටි තන්තිරිමලේ පන්සල අසන මල් විකුණා දවසේ වියදමු සෙවීමට වෙහසෙනවා. ඔහුගේ මවවන දුලංජලි පුෂ්පලේකා මහත්මිය මෙහෙම පවසා තිබුණා. එදා සෙනසුරාදා දවසක් හින්දා සවස පහමාර විතර වෙනකන් මමයි මාත්‍යයි පන්සල ළඟ මල් වික්කා. ගෙදර ඇවිල්ලා බලනකොට ළමයාගේ කකුලෙන් ලේ එනවා. ළමයා හොඳටම බය වෙලා හිටියේ. පස්සේ තමයි ඇත්ත විස්තරේ කිව්වේ. ඒකම ළමයා තන්තිරිමලේ ස්පිරිතාලට අරගෙන ගියා. එතන දොස්තර මහත්තයා බල්ලා කිව්වා මේ මුකුත් කරන්න බෑ අනුරාධපුරේ ස්පිරිතාලට යවන්න කියලා. ඒ වෙනකොට ස්පිරිතාලේ ඇම්බියුලන්ස් එකක් තිබ්බේ නෑ. විලච්චියේ පේමමඩුවේ ස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක ගෙන්නලා ඉවිලීම අනුරාධපුරේට යවුවා. ඔපරේෂන් එකක් කළා. දවස් දෙකක් ස්පිරිතාලේ ඉඳලා ගෙදර එක්කන් ආවා. වැව්දියට බැස කඩා ගන්නා මලකින් දෙකකින් පවුලක දිවි රැකීමට වෙහසෙන අෂෙන්ගේ පියාවන අජිත් වීරසිංහ මහතා මෙහෙම පවසා තිබුණා. ඔය වැවේ කිඹුල්ලු 3 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ සිද්ධිය වෙනකන් කාටවත් කරදරයක් තිබුණේ නැහැ. මම මල් කඩන්නෙත් ඔය වැවෙන්. මෙහි ගොඩක් වැව්වල කිඹුල්ලු ඉන්නවා. ඒ ගැන මිනිසුන්ට ගාණක් නැහැ. ඇත්තම කිව්වොත් මේ සිද්ධිය වුණාට පස්සෙත් මම වැවට බැහැලා මල් කැඩුවා. කරන්න දෙයක් නැහැ. මලක් කඩාගෙන විකුණ ගත්තොත් නේ ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න වෙන්නේ. මේ සිද්ධිය ගැන මම වනජීවීකේ මහතුරුන්ට කිව්වා. ඒත් අද වෙනකන් ළමයට මොකද වුනේ කියලා බලන්නවත් ආවේ නැහැ. ග්‍රාමසේවක මහත්තයාට කිව්වා ඒගොල්ලෝ කවුරුවත් අපිට වෙච්ච කරදරේ ගැන බලන්න ආවේ නැහැ. දෙයයන්ගේ පිහිටෙන් හොඳ සිහි කල්පනාව තිබ්බ හින්දා ළමයා බේරුණා. දුප්පත් අපිට කරදරයක් වුණොත් අපේ පිහිටට කවුරුවත් නැහැ. අනුරාධපුර
शिक्षण रोहलिन प्रतिकार लबा अशीन दे निवसट पेमिनी इन्नवा एत तावमत ओहुट पातबी में हकियावक ने दुख करदर उनकी जीवित अतरन वेन सेवनली वेला एत विटक में जीवन दुष्करतावयन्म सोभादामट अनुगत वीमे प्रतिभावक ओन तुल निर्माणे करनवा पुंची हपनकुयै कटपुरा कियत हकि अशीन के कथावत ए संधा नोमदव दिस देनवा दुर्वर्णव गिय कटुमेटि बित्तियन सेदी अशिल्लागे निवस दिलिंदु पौलक जीवन दुष्करता संकेतवत करनवा बिलगिवागत नुहेकु हेइन कुडा निवसे विदुलिय विसंधि कर दैन मास कीपयक गत वेला मे तोरतुरु गल्नैव प्रदीप वितानकेगे अंतर्जाल लिपियक असुरेन तोरतुरु गेना मम बंदुलके जागुड अमतक करन्नेपा सब्सक्राइब करन्न स्टूडियो जा।